ලෝකේ පුරාම ඉන්න විද්‍යාඥයන් එතෙක් මෙතෙක් සිදු කරපු විශ්ව ගවේෂණ ප්‍රමාණය මෙතරම් කියන්න බෑ. මේ ගවේෂණ තුලින් හිරිවිලා තියෙන විශ්මයේ ජනක තොරතුරු විශ්වය පිළිබඳව මෙතෙක් තිබුණ මිත්‍යා විශ්වාස සුනිවිසුණු කරන්න පුළුවන් වුණා. මේ නව ගවේෂණයන් තුලින් ලෝකේ පිළිබඳව විශ්මිත තොරතුරු තවදුරටත් අපට අනාවරණය කරගන්න පුළුවන් බව පැහැදිලියි. ඒ වුණාට තාමත් ගවේෂණ ලක් නොවන අප්‍රමාණ ජනක විශ්මය ජනක තොරතුරු රසක්ම අප ජීවත් වන මේ විශ්වය තුල තියෙනවා. මෑතකදී අනාවරණය කරගත්ත විශ්මය ජනක භූපීඨිමක් වන්නේ රටවල් තුනක් පුරා පැතිරුණු මුදුනක් නැති කන්දක් ගැනයි අද අපි World Trends තුලින් ඔබත් එක්ක කතා කරන්නේ. කන්දක් අනිවාර්යයෙන්ම කන්දක් කියවගම්ම ඒකට මුදුනක් තියෙනවා කියන එක අපි හැමෝම දන්නවා. ඒ වුණාට අපි මේ කියන කන්දට නම් මුදුනක් නැති අමුතුම කන්දක්. කන්දේ නම තමයි රොරයිමා කන්ද. මේ අපූර්ව කන්ද පිහිටලා තියෙන්නේ වෙනසෙව්ලාව ගායනා කියන රටවල් තුනටම අයිති භූමියකට වීමත් තවත් විශේෂත්වයක් වෙනවා. ඒ කියන්නේ රොරයිමා කන්ද රටවල් තුනකටම අයිති කන්දක්. මේ කන්දේ තියෙන අපූර්ව විශේෂත්වය තමයි කන්දේ කිසිම තැනක කඳ මුදුනක් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේ කන්ද මුදුන සමතරාස රූපයක් ගන්නවා කියලයි. මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරපු භූවිද්‍යඥන් කියන්නේ මේ ප්‍රදේශයේ බහුලවම බලපාන අධික සුළඟ වර්ෂාව මගින් කඳ මුදුනේ සිදු වන පාංශ කාන්දරය නිසා වෙන් අනාදිමත් කාලයක් තුස්සේ ඒකාකාරීව සිදු වන මේ දේවල් මේ කන්දට මුදුනක් අහිමි කිරීමට හේතුවක් වෙන්නේ නැති කියලා. මේ කන්ද ආශ්‍රදව තියෙන ශාක වර්ග ලෝකේ වෙනත් කිසිම තැනක දකින්නට නොලැබෙන බව තමයි තවදුරටත් විද්‍යාඥයන් කියන්නේ. කඳ ප්‍රදේශය ආශ්‍රදව විශාල ආවේණික ජීවීන් රාශියක්ද වාසය කරනවා අතරම මේ ජීවීන්ද කන්දටම ආවේණික වෙලා තියෙන්නේ මේ තියෙන සුවිශේෂී භූ විෂමතාව නිසා කියලා තමයි පරීක්ෂකයන් සහ විද්‍යාඥයන් තවදුරටත් පැහැදිලි කරන්නේ. රොරයිමා කන්ද අවට ජීවත් වන්නේ බ්‍රසීලය වෙනසෙව්ලාව ගයනාවට අයත් වන ලෝකේ පැරණිම ස්වදේශීය ජනතාවන් පිරිසක්. ඔවුන්ගේ ජීවන රටාව සහ සංස්කෘතියන් ඔවුන්ටම ආවේනිකයි. මේ නිසාම මේ ප්‍රදේශයේ ජීවත් වන බොහෝ සත්ව විශේෂ මේ ස්වදේශීය ගෝත්‍රිකයන්ගේ ආහාර විදියට පවා භාවිතා වෙනවා. මෙන්න මේ හේතු නිසාවෙන් මේ ඉන්න ලෝකේ මෙම කන්දටම විතරක් ආවේනික ජීවීන් ඉතා ඉක්මනින්ම වඳ වී යාමටත් මේක ලොකු හේතුවක් වෙලා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. කඳු පාමුට ළඟා වෙන තරම් සුදුසු මාර්ගයක් තවමත් මොවුන්ට ලබා ගන්නට හැකි වෙලා තිබිලා නැත්තේ මේ ස්වදේශිකයන් ඉතාමත් දරුණු මිලේච්ච මිනිස් ඝාතකයන් වීම නිසාවෙන්. කඳු ප්‍රදේශය තවමත් නිසි විදියට ගවේෂණය කරන්නට විද්‍යාඥයන්ට සහ පරිසරවේදීන්ට නොහැකි වෙලා තිබෙන්නේ එහි කරා ළඟා වීමට තියෙන අපහසුතාවය නිසාවෙන්. එක අතකින් බලනකොට පුදුමරහ සංගවාගෙන තියෙන ලෝකේ විශාලතම භූපීපීම මේ විදියට ආරක්ෂා වෙලා තියෙන්නේ මේ මිලේච්ච ස්වදේශිකයන් නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේ කන්ද මෙවනකොටත් මිනිස් ජනාවාස නිසාවෙන් අපේ ලෝකයට අහිමි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් අද අපි කතා කරේ රටවල් තුනක් පුරා පැතිරුණ ලෝකේ මුදුනක් නැති අපූර්ව කන්දක් ගැනයි. ඒ රොරයිමා කන්ද. මේ වගේ අලුත් දේවල්, වැදගත් දේවල් හැමදාම දැනගන්න කැමති නම් දැම්ම බේ channel එක subscribe කරන්න.